දැන් අපේ ඩිසයින් කියන කොටස සියලුම වැඩ අවසන්. අපි මේ ගේම් එක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අදියද 3ක් ඔස්සේ. මේ පාඩමේදී අපි එයින් මුල් අදියද විතරයි නිර්මාණය කරන්නේ. මේ අදියදෙදී සිදුවෙන්නේ ගේම් එක සඳහා රෙජිස්ටර් වීම සහ රෙජිස්ටර් වෙද්දී ලබා දුන් සුපර් හීරෝ ID එක සහ පාස්වර්ඩ් එක භාවිත කරලා ගේම් එකට ලොගින් වීම. ගේම් එක සඳහා රෙජිස්ටර් වෙද්දී ලබා දෙන සුපර් හීරෝ නේම් එක සුපර් හීරෝ ID එක සහ පාස්වර්ඩ් එක මේ ඇප් එක තුල ටේබල් එකක ස්ටෝර් කරගන්න අවශ්‍ය වෙනවා. නැවත ලොගින් වෙද්දී ලබා දෙන සුපර් හීරෝ ID එක සහ පාස්වර්ඩ් එක රෙජිස්ටර් වෙද්දී ලබා දුන් සුපර් හීරෝ ID එකට සහ පාස්වර්ඩ් එකට සමානද කියලා ටේබල් එක භාවිත කරලා චෙක් කරනවා. සමාන නම් විතරක් අපිට ලොගින් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙද්දී ලබා දෙන ඩේටා ස්ටෝර් කරගන්න අපි ටේබල් එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. අපි මීට කලින් පාඩම්වලදී ඉගෙන ගත්ත අපි නිර්මාණය කරන ඇප් එකට ඩේටා ලයිබ්‍රරි එකෙන් ටේබල් එකක් ඉම්පෝර්ට් කරගන්න විදිහ වගේම අපිට අවශ්‍ය ඩේටා ඇතුළත් කරලා අලුතෙන්ම ටේබල් එකක් නිර්මාණය කරගන්න විදිහ. මෙතනදිත් අපිට අලුතෙන් ටේබල් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා. මම මෙතන ඩේටා මත ක්ලික් කරනවා. ඩේටා බ්‍රවුසර් කොටසේ ටේබල් නේම් සඳහා අපි නිර්මාණය කරන්න යන ටේබල් එකේ නම ලබා දෙනවා. අපි ටයිප් කරමු සුපර් යූසර්ස් කියලා. මේ වචනේ ටයිප් කරපු විදිහ වගේම කැපිටල් සිම්පල් අකුරු භාවිත කරලා තියෙන විදිහත් හොඳට බලන්න. සුපර් කියන වචනේ S අකුරත් යූසර්ස් කියන වචනේ U අකුරත් කැපිටල් අකුරු. ඔයාලත් මේ විදිහටම නම ලබා දෙන්න ඕනේ. මෙතනදි විතරක් නෙමෙයි ටේබල් එකේ අනික් ස්ථානවලදීත් මේ ගැන සැලකිලිමත් වෙන්න. අපි කෝඩ් එක නිර්මාණය කරද්දිත් මේ අකුරු මේ විදිහටම ලබා දෙන්න මතක තියාගන්න. දැන් මම මෙතන තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරන. හොඳයි. දැන් අපිට පුළුවන් ටේබල් එක නිර්මාණය කරන්න. සුපර් හීරෝ නේම්, සුපර් හීරෝ ID, සුපර් කෝඩ් බජර්ස් විදිහට මට කොලම්ස් 4ක් අවශ්‍ය වෙනවා. දැනට මෙතන තියෙන්නේ කොලම් 1 කියලා එක කොලම් එකක් විතරයි. මේ කොලම් එක මම සුපර් හීරෝ නේම් කියලා වෙනස් කර ගන්නවා. ඊළඟ තීරුවේ තියෙන එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා මම තව කොලම් එකක් එකතු කර ගන්නවා. මේ කොලම් එකේ නම කොලම් 2 ඉවත් කරලා සුපර් හීරෝ ID විදිහට ලබා දෙනවා. නැවත කලින් විදිහට මේ එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා තවත් කොලම් එකක් එකතු කරගන්න. මේ කොලම් එකේ නම සුපර් කෝඩ් කියලා ලබා දෙනවා. නැවත මේ එකතු කිරීමේ ලකුණ උඩ ක්ලික් කරලා තවත් කොලම් එකක් ඇඩ් කරගෙන නම බැජල්ස් කියලා ලබා දෙනවා. හොඳයි. දැන් අපි ටේබල් එක ඩිසයින් කරගෙන අවසන්. අපි කලින් පාඩමේදී වගේ මේ ටේබල් එකට මෙතනදී ඩේටා ඇතුළත් කරන්නේ නැහැ. ඇප් එක රන් කරලා රෙජිස්ටර් වෙද්දී ඔටෝමැටිකලි ඩේටා ඇතුළත් වෙන විදිහට තමයි අපි මේ ගේම් එක නිර්මාණය කරන්නේ. මම නැවත මෙතන තියෙන බැක් ටු ඩේටා මත ක්ලික් කරනවා. දැන් අපිට පේනවා අපි ඇඩ් කරගත්තු ටේබල් එක ඩේටා ටේබල්ස් කොටසේ ඩිස්ප්ලේ වෙනවා. මම නැවත කෝඩ් මත ක්ලික් කරනවා.